අයිබවන් ලංකීය ව්‍යාපාරික ශිල්පයට උදව්. ඒ අනුව අද මුලින්ම බිස්නස් ජනරේ දැන කැස්ටර් ලෙසේ ඉසික පසර සින්න ආවාජ්‍ය සේවා ප්‍රතිඥා මොරටුව වේස් කුමර විදුහල්ද වසර 104. අයිබවන් සුබ මධ්‍යම ලැබුවා වූ 2022 නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුබ නවවසරක් වේවා කියා ඔබට අද ආරම්භයේදී ප්‍රාර්ථනා කරන්නේ මේ වසරේදී ඔබ අප හමුවන ප්‍රථම බිස්නස් ඉන්ග්‍රීව් වැඩසටහන නිසා සුබ ආරංචියක් සමගිනු යෝධ පියවරක් සමගිනුයි අද අප ඔබ මෙසේ සමන්වන්නේ. ඊට හේතුව බිස්නස් ඉන්ග්‍රීව් වැඩසටහන සුවිශේෂී සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා. ඒ පිළිබඳ විස්තර අප ඉදිරියේදී කියනවා. මේ යොමු වන්නේ අද නියමිත බිස්නස් ඉන්ග්‍රීව් පෙළගැස්ම. ලග්න වාසනාව ලොතරැයියෙන් නව වසරට සුපිරි ධන යෝගයක්. බිස්නස් ඉන් බ්‍රීෆ් වැඩසටහන සම්මානයෙන් පිදුම් ලබයි. 2022 වසරට මහජන බැංකුව වැඩ අරඹයි. සිය ප්‍රථම උපාධි ප්‍රදානය සිදු කළ SLT කැම්පස් ඇපිට් 2021 වසරේදී උපාධි සහ පශ්චාත් උපාධි 397ක් පිරිනමයි. නව වසරේදී ලක්ෂපතියන් වැඩි පිරිසක් බිහි කිරීමේ අරමුණ ඇතුව ලග්න වාසනාව සුපිරි ධනයෝගය විශේෂ ටිකට් පත වෙළඳපොළට හඳුන්වාදීම පසුගිය දාසෙක කරනවා. සුපිරි ධනයෝගයේ ටිකට් පත හඳුන්වාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක අජිත් ගුණරත්න නාරගල සහ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්නන මහතුරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. 2022 ජනවාරි 28 වන දින දිනුම් මැදීමට නියමිත සුපිරි ධනයෝගයේ ටිකට් පත හරහා සුපුරුදු ත්‍යාගවලට අමතරව රුපියල් ලක්ෂයේ ජයග්‍රහකින් රැසක් බිහි කිරීම සංවර්ධන ලොතරැයියේ අපේක්ෂාව වනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2022 වසර නවතාවයකින් අලුත් වෙලා එවැගේම අලුත් වැඩපිළිවෙල ගණනාවක් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 25ක ඉලක්කයක් අපි උත් ලබා දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා අති දක්ෂ කාර්ය මණ්ඩලයත් එවැගේම අපේ කණ්ඩායම රට පුරා විහිදලා ඉන්න අලෙවි නියෝජිත මහත්තුරු මේ සියලු දෙනාම එකතු වෙලා අපේ ඉලක්කය කරා 2022 ගමන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ තියෙන මේ COVID-19 දැවැන්ත විවසනේ හමුවේ රට කොහොම අමාරුවෙන් ඉස්සරහට යන කාලෙක රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කරමින් රජය ගෙන යන මේ වැඩපිළිවෙලට දැවැන්ත ශක්තියක් එකතු කරන්න රටේ ප්‍රධානම මූල්‍ය ආයතනයක් හැටියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරි වසර අපි ආපු ගමනට වැඩිය වෙනස්, අපි ආපු ගමනට වැඩිය අලුත්, අපි ආපු ගමනට වැඩිය නවතාවයකින් යුතු සංවර්ධන ලොතරැයි ගණනාවක් එක්ක ඔබට අපිට හම්බ වෙන්න පුළුවන් කියන පණිවිඩය ලබා දෙන්න තමයි අපි අද දවසේ හම්බුනේ. මේට සමගාමීව සංවර්ධන ලොතරැයිය බිහි කළ සුපිරි ජයග්‍රහකින් වෙත චෙක්පත් බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. 2021 දෙසැම්බර් 17 වන දින දිනුම් අදින ලද සුපබෝල් 1596 වන වාරයේ සුපිරි ජය මල්ල වූ රුපියල් 7,50,98,450ක මුදල දිනාගත් මාදිපුල HMN ජයවික්‍රම මහතාට අදාළ චෙක්පත පිරිනමුණා. මාතලේ අලෙවි නියෝජිත සුනිල් ආනන්ද මහතා එම ලොතරැයි පත අලෙවි කර තිබුණා. ලග්න වාසනාව 3,296 වාරයේ සුපිරි ධනයෝගිය වූ රුපියල් 31,42,392ක මුදල හිමිකර ගැනීමට පොල්ගහවෙල SA ආර්ය රත්න මහතා සමත් වූ අතර පොල්ගහවෙල KGML සේනරත්න මහතා ටිකට් පත අලෙවි කර තිබුණා. ලග්න වාසනාව 3,306 සහ 3,307 දිනුම් වාරවල සුපිරි ධනයෝගිය වූ රුපියල් 37,61,510 සහ රුපියල් 20,00,000 මුදල පිළිවෙලින් පණිරෙන්ඩාවේ RPM හේමන්ති මහත්මිය සහ වාද්දුව WDP පෙරේරා මහතා විසින් දිනාගෙන තිබුණා. හලාවත PA රාජකරුණා කළුතර බෙන්ඩි කුරුසන මහතුරුන් මේ ටිකට් පත් අලෙවි කර තිබුණා. ඔබ අප මෙලෙසින් හමුවන ව්‍යාපාරික ශාස්ත්‍රයේ තොරතුරු ඔබ වෙතට සමීප කරන ඔබේම බිස්නස් ඉන් බ්‍රීෆ් වැඩසටහන යෝධ පියවරක් තබමින් පසුගියදා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. මනුෂ්‍යත්වයේ සමාජ සත්කාරක පදනම මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබූ අතර මාධ්‍ය ආයතනවලින් තෝරාගත් වැඩසටහන්වලටද මේදී සම්මාන පිරිනමුණා.
යනුව පෞද්ඩ ප්‍රේශයා කාණ්ඩ යටතේ බිසිසින් වීප් වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. බිසිසින් වීප් වෙත හිමිවූ සම්මානය රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ලබා ගත්තා. ඒ අවස්ථාවට වැඩසටහනේ නිෂ්පාදක සහ පූරක දුෂාන්ත දර්ශනද එක් වුණා. කලාකරුවන් ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකට මෙහිදී ගෞරව සම්මාන පිළිනැමූ අතර රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාද මෙහිදී ගෞරව සම්මානයට පාත්‍ර වුණා. ව්‍යාපත් කලාකරුවන් රැසකට මුල්‍ය ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් මහජන බැංකුව 2022 වසරට වැඩ ආරම්භයි. සර්ව ආගමික ආශිර්වාද මැද 2022 ජනවාරි පළමු වන දින මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වුණා. මෙහිදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍ය අධිකාරී රංජිත් කොඩිතෝක්වන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්තිය අනුව නව වසරේදී රටේ ආර්ථික සහ සමාජ අභිවෘද්ධිය උදෙසා මහජන බැංකුව කැපවන බවත් විවිධ අපහසුතා මැද පසුගිය වසරේ කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝගය සහ කැපවීමට කෘතවේදී වන බවත් උත්සව සභාව ඇමතු සභාපති සුජීව රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. නව වසරේදී ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය, ඩිජිටල්කරණය සහ සේවා ගුණාත්මක භාවයේ වැඩි දියුණුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍ය අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා මෙහිදී ප්‍රකාශ කළා. මේ අවස්ථාව සඳහා මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූ අතර දිවයිනේ සියලුම ශාඛාවන්හිද මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා ටෙක්නොලොජිකල් කැම්පස් ඉංජිනේරු විද්‍යාර්ථීන් 106ක් වෙත උපාධි ප්‍රදානය කරමින් සිය ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා අති සාර්ථකව පැවැත්වුවා. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේවත් SLT කැම්පස් යන ජනප්‍රිය සන්නාමය යටතේ 2015 වසරේදී පාදුක්ක ප්‍රදේශයේ ආරම්භ කළ මෙම ශ්‍රී ලංකා ටෙක්නොලොජි කැම්පස් මෙවන විට විද්‍යාර්ථීන් රැසකට ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබා දෙනවා. SLT කැම්පස් පාඨමාලාවන් සම්පූර්ණ කළ පළමු උපාධිධාරීන් කණ්ඩායම වෙත මෙලෙස උපාධි ප්‍රදානය කෙරුණා. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති සහ විශේෂ නියෝජිත ඩෙනිස් චයිබි මහතා සහ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති ඉංජිනේරු රංජිත් ජී ගුරුසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්, ආචාර්ය මණ්ඩල සමාජිකයින්, විද්‍යාර්ථීන් සහ දෙමාපියන්ද එක් වුණා. ශ්‍රී ලංකා ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ හෙවත් ඇබිට් 2021 වසර වෙනුවෙන් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගත් විද්‍යාර්ථීන් 397 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කිරීම පසුගියදා අති සාර්ථකව පැවැත්වුණා. උපාධි ප්‍රදානෝත්සවයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උළෙලේ ගෞරවනීය ආරාධිතයා ලෙස යුනිලීවර් ශ්‍රී ලංකා සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ හජර් අලෆිපි මහත්මිය එක් වුණා. මෙහිදී විද්‍යාර්ථීන් 397ක් එක්සත් රාජධානියේ ස්ටබර්ට් ෂේඩ් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ව්‍යාපාරකරණය, පරිගණකකරණය සහ නීති යන විෂය ධාරාවන් සඳහා උපාධි සහ පශ්චාත් උපාධි හිමි කරගත්තා. උපාධි ප්‍රදානෝත්සවයේ අතරතුර එක්සත් රාජධානියේ ස්ටබර්ට් ෂේඩ් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලීස් බාන්ස් මාර්ගගත තාක්ෂණයේ සේකුණා. ඇබිට් ශ්‍රී ලංකා එක්සත් රාජධානී ස්ටබර්ට් ෂේඩ් විශ්වවිද්‍යාලයේ සහ මැලේසියාවේ ඒෂියා පැසිෆික් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් ඉනොවේෂන් විශ්වවිද්‍යාලයේ සමගද හවුල්කාරීත්වය ගොඩනගාගත් කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක්. වර්තමානයේ වන විට ඉහළ අධ්‍යාපන සුසුකම් සපුරාගත් විද්‍යාර්ථීන් 4300කට අධික පිරිසක් සමාජගත කර තිබෙනවා. ඒ සමගින් අද නියමිත බිස්නස් ඉන් බ්‍රීෆ් නිමාවට පත් වෙනවා. හමු වෙමු ලබන සතියේ මෙවැනිම ජයග්‍රාහී පියවරක් සමග. ඔබට ජයග්‍රාහී සතියක් අයබෝවන්. අයිබෝවන්, ලංකීය ව්‍යාපාරික ශිල්පයට ඒ අනුව අද මුලින්ම බිස්නස් ඉන් බ්‍රීෆ් තැන කැස්පර් ප්‍රසේ මොරටුව වේස් කුමර විදුහල්ද වසර 107